සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්ක දං දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබධන්තා දම්මස් සවන කාලු අයංබධන්තා නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමු තස්ස භගවතුූ, වරහතෝ, සම්මා සම්බුද්දස්ස නමු තස්ස, භගවතූ, වරහතෝ, සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. පින්වත්නී මේ කැඇතුලේ ගැටයක්. පොටවල් හිවවට හු වෙන්න ගැටයතියන්නේ ඇතුළේ නිසා ගැටය ලිහාගන්න වෙන්නෙත් ඇතුළින්මයි ගැටයතියන්නේත් ඇතුල් පැත්තේ ලිහන පොටතිෙන්න්නේෙත් ඇතුල් පැත්තේ අපි ඇතුළේ හැදන ගැටයකට එලියෙන් පොටක් හොයෙනවා එළිය දේවල් මත ගැටගැසී ඇති බව අපිහිතනෝ අපිහිතනවා ඇහැ රූපයට ගැට ගැහිලා කියලා එක්ව අපිතනවා රූපය හැට ගැට ගැහිලා කියලා කන ශබ්දයත් එක්ක ගැට ගැහිලා කියලා ශබ්දය කනත් එක්ක ගැට ගැහලා කියලා පිහිතනවා ඇැත්තටම ගැටේ තියෙන ඇතුළේ මොකදද ට ගැටය තමයි තමා තුළ පවතින චන්දය තමා තුළ පවතින රාගය ඇලීම් චන්දරාගේ කියන ගැටින් තමයි එලියේ තියෙන දේවල් බැඳිලතියෙන්නේ. එහම නං එලියේ ගැට නෑ ඇතුළ ගැටේ තියෙන්නේ ඇතුළේ ගැටේ ලිහල දැම්මට පස්සේ එයාගේ හිත විමුක්ත ස්වභාවට නිදහස් වනු ස්වභාවයට පත්වෙනවා එ නිසා විමුක්ත ස්වභාවේ තමයි සැබෑ සැනසීම සැබෑ සුවය සැබෑ ශාන්තිය පවතින්නේ සැබෑ ශාන්තියක් අත්තිදින ශ්‍රාවක භාවයක් තමයි අපට වුවමනා කරලා තියන්නේ. පින්වත්නී අද දේශනාව තුළින් අපි ඔබට දේශනා කරන්නේ සංයුක්ත නිකායේ තියනවා කඳවර්ගයට අයිති කන්ද සංයුක්තය කිය කොටසත් කන්ද සංයුක්තයේ තියෙනවා සමනු පස්සනා සූත්‍රයේ කියලා සූත්‍රය එතකොට මේ සමනු පස්සනා සූත්‍රයේ තියන අන්තර්ගතය ඇසුරු කරගෙන තමයි අද යදේශනාව සිද්ධ කරන්නේ විශේෂයෙන් මද මාතෘකාවත් අනුසෝතගාමී ප්‍රතිපදාවෙන් මිදිලා පටිසෝතගාමී ප්‍රතිපදාවට පිවිසෙන මග සූත්‍රයක් ඇසුරෙන් විස්තර කරන්න කියලායි තියෙන්නේ එකටිතාම කදිම දේශනාවක් තමයි අදපි මෙදේශනාවට තෝරාගෙන සිටින්නේ එනිසා මේ තෝරාගැනීම අද මේ දේශනාව අපිට ඉතාම වැදගත් කන්ද සංයුක්තේනං ස්කන්ද පිළිබඳ පැහැදිලි කිරීමක් තමයි තියෙන්න්නේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහස වැඩ හිටියේ සැවැත්නුවර ජේතවනාරාමේ. සැවැත්නුවර ජේත වනරාමේ දී බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඥාමතලා තමයි මෙ දේශනාව සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ජේතවනාරාමයේදී මහනිනි ශ්‍රමණිරි බ්‍රාක්්මණිරි ඒෙහිකේ්චි බික්කවේ සමනාව බ්‍රාක්්මනාව අනඒක විහිතන් අත්තානං සමනු පස්සමානා සමනු පස්සන්ති. ශ්‍රමණකෝ බ්‍රාක්්මණීකෝ නොයෙක් ආත්මයන් දකින ඒසිල් එසිලු දෙනාම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ අයගේ ජීවිතයේ ස්කන්දයන් හා බැඳී පවතිනවා කියලා නොේ කාත්ම දකිනවං නොයි කාත්ම දකිනවනම් ැනමි අතීතයටත් බලනවාවනන් අනාගතේටත් බලනවානං කියලා කියන්න සභ්්‍යීතයේ පංචුපාදානක්කන්දේ සමනු පස්සන්ති ඒ සියල්ලන්ටම උපාදානස්කන්ද පහමයි සිහිකරන්න වෙන්නේ ඒකයි බුදුරජනස් මදක් කන දැන් මේ අයගේ මාතෘකාවේ තියෙනවා අනුසෝතගාමී ප්‍රතිපදාවෙන් මිදිල පටිසෝතගාමී වෙන්න මේ තමයි පටිසෝතගාමී පිළිවෙත. මේක තමයි පටිසෝතගාමී වැඩ පිළිවෙල. එකන මේ කතාව ලෝකයේ ගොඩක් දෙනෙක් දන්නේ නෑ. අනුසෝතගාමී කියල කියන්නේ ලෝකය ආත්ම දෘෂ්ටියයක් පවරාගෙන ආත්මදෘෂ්ටියක් පණවාගෙන මිනිස්සු ලෝකේ ගනුදනු කරන. ආත්ම දෘෂ්ටියක් පනවාගෙන ආත්ම දෘෂ්ටියයක් පවරාගෙන ගණුදනු කරන ලෝකය තුළ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලිකොට වදාලා ආත්ම දෘෂ්ටියයක් ඇති නොවන විදිහට තමන්ගේ හිතහදාගෙන ඉන්න කියලා. එතකොට ආත්ම දෘෂ්ටයක්ක් ඇති නොවෙන විදිහට ලෝකයේ දිහා බලල හිතහදාගෙන නොන එක තමයි පින්වත්නී පටිසෝතගාමී පිළිවෙත කියලා කියන්නේ ඒතමයි පටිසෝතගාමී පිළිවෙත තුර මේ ලෝකය තුළ ආත්ම දෘෂ්ටියයක් පවරාගනන්න ලෝකය තුළ නිරන්තරයෙන් අනුසෝතගාමී පහලටයි ගලාගෙන යන්නේ පහලට ගලාගෙන ගලාගෙන යන්න ලෝකයක බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්නවා පටිසෝතගාමීව ලෝකය දකින්න පටිසෝතගාමීව ලෝකය ග්‍රහණය කරගන්න අටිසෝතගාමීව ලෝකය දකින සැබෑ ස්්‍රාවකයෙක් කියලා බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ පින්වත්නී වෙනම කතාවක්. ඒ වෙනස් කතාව තමයි භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කොට වදාලනවා මේ ලෝකය මිනිස්සු සැබෑවටම සත්‍යය වසයෙන් අතීතයක් ඇතැයි මිනිස්සු හිතාගන ඒවෙනුව සැලසුම් හදහද ඒවෙනුවෙන් විිවිධ ක්‍රියාකාරකම් කරකර මිනිස්සු ඉන්නවා. ඒවගේ මිනිස්සු අනාගතයටත් ගොඩක් දේවල් සැලසුම් කරකර අනාගතය ලෝකයේ අනාගතය පිළිබඳ ආත්ම දෘෂ්ටියයක් පවරාගෙන අනාගතයේ ලෝකයක් තිීන මව මව ඉන්නවා. මේක තමයි අනුසෝතගාමී ක්‍රමය මේක බුදු දහමේ ක්‍රමය නිෙමී ඇතර මනුසෝත ගාමී ක්‍රමය උඩු සිතත් එක්ක බැඳිල පවතින්. පටිසෝතගාමී පිළිවෙත යටි සිතහා බැඳී පවතිනෝ. දෙැඟබ දන්න උඩු සිත තමයි හැමවෙලාවකම අතීත සහනාගත දේවල් එක්ක දෝලනය වෙී නිනමුති යටි සිතේ ස්වභාවයක් තියෙනවා වර්තමානය තුළ විතරක් සිය පවත්වක නිුවේ ම අනුසෝතගාමී කියල කියන්නේ උඩු සිතේ ගන්නු දෙනුව ටි සෝතගාමී කියලක ැන යටි සිතේ ගණු දෙනුව යට සිතේ ගණු දෙනුව. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒහිකේ්චි භික්කවේ සමනවා බ්‍රාක්්මනාවා අනේක විහිතන් අත්තානං සමනු පස්සමානා සමනු පස්සන්ති. ශ්‍රමණ කෙනෙක් ෝවේවා බ්‍රාක්්මණයකෝවේවා නොයෙක් ආත්මයන් දකින කෙනෙක්. ඒවා දකිනවනං ඒ සියල්ලම අස්සේ මිනිස්සූ උපාදානස්කන්ද පහම හරිියයින් එකක් හරි දකිමින් වාසය කරනවා. එතු උපාධන පහම හරිියයින් එකක් හරි දකිමින් වාසය කරනවා කියන එක තේරුම් ගත්ත කෙනගේ වැඩ පිළිවෙල තමයි පටිසෝත ගමීක මෙතනමී උපාදානස්කන්දෝ ඉන්න එකක් නොව මෙතනමී නාම ධර්ම ටිකක් තමයි අතීතය කියලත් මගේ හිත තුළ පහල වෙන්නේ කියලා දැක්මක් නැතුව. අතීතේ මම හිටියායි අතීතේ රූපයක් තිබ්බායි අතීතේ මම විදායි. අතීතේ මං මෙන්න මේ විදිේ කෙනෙක් නාගතයට ම මෙහම වෙනවායි කියලා මේ අනාගත අතීත වසෙන් යා ගොඩනගා ගන්න පපංච කරණය තුළ. වාසේ කරනුවන එක තමයි අනුසෝතගාමී ප්‍රතිපදාව. ුදුරජාණන් වහන්සේ මතක් කරනවා සබ්්‍යේතයේ පංචුපාදානක්කන්දේ සමනු පස්සන්ති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයකුට බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයකුට පංචවපාදානස්කන්දය හරි ඉ එකක් හරි තමයි ැ පංචුපාදානස්කන්දෙ හෝ ඉ එකක් හරි තමයි අතීතය අනාගතය කියලා තමාතුළ ගොඩනැගෙන්න්නේ කියලා දැක්ම ඇති කරගත්තව ඒක තමයි බුදුරජණන් වහන්සගේ ස්්‍රාවක භාවේ ඉරප මෙිතන භාගතුනාසමි ස සමනු පස්සනා සූත්‍රයේදී පැහැදිලි කරනවා මහනිනි මේ මොකදද පංචුපාදානස්කන්දය කියලා කියන්නේ මොනවදම මේ කියලා පැහදිි කරනොය අප පැහදිි කරන්නු විශේෂෙන් යන්නේ ය වගෙන ගොඩක් කියලා තියෙන නි මෙත අනුෂෝතගාමී සහ පටිසෝතගාමී කියන එක මාතුරකාවට අදාල නිසයි ම එක කියන්නේ. කතම පංචිද භික්කවේ බික්කු අස්සුතවා පුතුගජනෝ අස්ුෘතවත් පෘථක්ජනයකින්වා. අරියානං අදස්සාවිී ආරයන් වහන්සේලා දැකලනෑ. අරිය දම්මස්සා අකෝවිදෝ. ආරිය ධර්මයට දක්සනෑ. අරිය දම්ම අවිනීතෝ. ආරිය ධර්ම හික්මීමක් නෑ හික්මීමක් නෑ ඒමගේෙන් බුදුරජන් වහන්සේ මතක් කරනවා බුදුරජාන්ස මතක් කරනවා සත්පුරිස දම්මස්ස අ කකෝ විධෝ සත්පුරිස දම්මෝ අභිනීතෝ ඒවගේ මෙයාට කල්්‍යාන මිත්‍රෙක් මුණ ගැ හිලත් නෑ කල්ලයාාන මිත්‍රයෙකුටායත් ධර්මය කුමක්ද කියලයා දන්නත් නෑ සත්පුරුෂ ධර්මිය දකින්න දක්ෂත් නෑ සත්පුරුෂ ධර්මය තුළ හික්මීමකුත් නෑයා තුළ. හම හික්මීමකුත් නෑ. එතකට ඒ පෘථ්ජන පුද්ගලයා තුළේ අටිකන ප්‍රතක්්නය කලමුකක්ද ආරිය ධර්මය දන්නත් නෑ ආරය ධර්මයට දක්සත් නෑ ආරය ධම ළ හික්මීමකුත් නැවන ප්‍රතක්ඥනැක සවභාවය. සත්පුරුෂය දන්නත් නෑ සත්පුරුෂ ධර්මීයට දක්සත් නෑ සත්පුරුස ධර්මය තුළ හික්මීමකුත් නෑ. අන්න එබඳු කෙනා, එබඳු ශ්‍රාවකේ කැමවෙලාවකම කල්පනා කරනවා රූපං අත්තතෝ සමනු පස්සති එයා කල්පනා කරනවා රූපය ආත්මය හැටියට දකිනෝ මොන රූපයද තමන්ග රූපය ආත්මය හැටියට දකිනෝ රූපවන්තන්වා අත්තා නං ඊළඟටයා දකිනවා පින්වත්නී ආත්මය රූපවත් කියලා දකිනෝ ආත්මය රූපවත් කියලා දකිනෝ ඊට පස්සයා කල්පනා කරනවා පෙන්වත්නි රූපවන්තංවා අත්තානං රූපය ආත්මය කෙරෙහි හෝ තියෙනවා කියලා යාහිතනෝ. රූපස්මින්වා අත්තානං එක්කො හිතනවා ආත්මය රූපය කරෙහි හෝ තියෙනවා කියල හිතනෝ. රූපය ආත්මය කරෙහි හෝ තියෙනවා කියලා හිතනවා ආත්මේ රූපය කෙරහි හෝ තියෙනවා කියලයා කල්පනා කරනවා. එක්කො යාහිතනවා රූපය ආත්මවත්න් ර මම කියන්නේ රූපයට ආත්මය රූපවත්. මම කියන්න ස්වභාවේ තමයි මේ රූපේ කියලා කියන්නේ. එකන් තවිදිකිකොත් රූපය තුළ මම ඉන්නවා. මම කියල කියන මේ රූපයට කියලා යහ හිතාගෙන නොයට තේරෙන්නහ මේක සකස්ශෙච්ච එකක් ආහාර ප්‍රත්තින් ඉරතුයේ ප්‍රත්තින් කර්මය පත් ප්‍රත්තිං චිත්තයේ ප්‍රත්තින් මේ රූපය. කට ගන්නවා කියන කතාව තේරන්නය රූපය තුළ මම ඉන්නවා මාතුළ රූපේ තියෙනවා ර රූපය අයාත්මය එකක් මේ වගේ උබතෝකෝටික ආත්මීය ස්වභාවයක් රූපය තුළ පවරාගෙන කටයුතු කරනවා එතවට මෙන්න මේ විදියට කටයුතු කරනකොට පින්වත්මී එක අශරෘතවත් පෘථක්ජනයගේ ස්වභභාවයක් අස්ෘතවත් පෘතක්ජනයගේ ස්වභාවයක් ඒළඟට බදුරජාණන් වහන්සේ මතක් කරනවා ඉති අයංචේව සමනු පස්සන අස්මීති චස්ස අධිගතන් හෝත මේවිදියට දෘෂ්ටි වසයෙන්යා හැම වෙලාාවකම කල්පනා කලාම රූපය ගැන විතරක් නෙමෙයි වේදනාව ගැත් ඒේ විදියටට මෙයා කල්පනා කරන ො කොහොම ේදනාව ගැන කල්පනා කරන්නේ ස්ෘතවත්තාය ශ්‍රාවක භාවේ නැත්තං එයාගේ ස්වභාවයමකදද ආරිය ධරමයට දක්ෂ නෑ ආරිය ධරමය තුළ හික්මීමක් නෑ. සත්පුරුෂ ධරමය තුළ දක්සනෑ සත්පුරුෂ ධරමය තුළ හික්මීමක් නෑ. එහෙම හික්මීමක් නැති තැනක එයා කල්පනා කරනවා අපින්වත්නි වේදනං අත්තතෝ සමනු පස්සති. එයා කල්පනා කරනවා. වේදනාව ආත්මය කියලා. වේදනාව කියන්නේ මම මේ විඳන්නේ? සැපවිඳන්නේ දුක්විඳින්නේ අදුක්කම සුකවිඳන්නේ මම කියල යටට හිතර වේදනාව පැත්තෙන් යා මම කියන තත්වයෙන් හිටගන්නවා. අපේ කතාව මේ කඉති අපි හැමෝ මෙම තමයි ගොඩක් කර කර ඉන්නේ. ඒ ඒ කතාාවන් අයිංවෙන තාකල් නිවන කියල එකක් නෑ පින්වත්න්නේ අන එක අපි මෙතනදී ඉතාම පරිස්සමට තේරුම් ගත යුතු සත්තිය. ඊට පස්සේ එයා කල්පනා කරනවා පින්වත්න වේදනං අත්තතෝ සමනු පස්සති. වේදනංවා අත්තානං එයා කල්පනා කරනවා. ආත්මය කියන එක වේදනාව කියන ස්වභාවයෙන් හැදිලා තියෙනවා. ඒවාගේ මෙයා කල්පනා කරනවා වේදනාවයි ආත්මයයි එකක්. වේදනයි ආත්මයයි එකක් මේ විඳන්නේෙත් මමමයි. මා තුළමයි වේදනාව තියණි කෙලා යා කල්පනා කරන. අනමුත් මේක නෙමයි ෝක අතාාර්ථය ලෝක යතාාර්ථය වෙන කතාවක්. මේ තමන්ගේ ජීවිතය ඇති හැම වෙලාවකම කල්පනා කරලා බලන්න මේක මේ විඳින්නේ මම කියලලා අපි හැම වෙලාවකොම ේදනව පැත්තිෙන් හිටගන්න ගතතියක් තින ඔය හිට ගන්න තා කල් සසර හැදෙනෝ. යම් දවසක වේදනාව හේතුන් නිසා හටගන්නවා කියන නුවන ඇති වෙලා, විදිච්ච තැනම අතහැරලදාන්න පුළුවන් හිතක් හැදුනොත් එක නිරායාසින් තන්ගේ හිත තුළ උපදින්න පටන් ගත්තට පස්සේ භාවනාවක් තුළ නෙමෙයි. නිරායාසින් ඒ ස්වභාවය තුළ හිට ගන්න පටන්ගත්තට පස්සේ පටිසෝතගාමී පිළිවෙත ප්‍රත්්‍යක්ෂ කරගත්ත සම්පූර්ණ කරගත්ත ශ්‍රාවකෙක් වෙනෝ. මේ තමයි අනුසෝතගාමී ක්‍රමය බුදුරජන්න්නහසම තරනේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ස්කන්ධ පහ ආත්මය වසයෙන් දකිනවා ආත්මය තුළ ස්කන්ධ පහක් තියෙනවා කියලා දකිනවා මට තමයි ස්කන්ධ පහ කියලා කියන්නේ ස්කන්ධ පහ තුළ ම ඉන්නවා කියල ය හිතනවා. එතින් මේ මේ විදියට හිත්ත පවතින කොට එතන එත්ඒකට කියනි සක්කාය දිට්ටිය පවතිනොගේෙල් තුර මේක හිත ඇතුළි පවතින දයක් එකයි මම් වි දේශන පටන්ගදදිිකව ැට ලි න් ති ඇතුලින්. පොටවල් එලියෙහවට වැඩක් නෑ. ඇයි සක්කාායිදිට්ටියය තියෙන මන්ගේ හිත තුළ තමන්ගේ හිත තුළ තමයි සක්කායිදිට්ටිය තියෙන්න්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් ඒවිදියට යම්ශ්‍රාවකයෙක් දැක්කහාම ස්කන්ධයන් පිබඳ ඔයවිදියට දැක්කට පස්සේ. ඉති අයංචේව සමනු පස්සනා අස්මීති චස්ස අධිගතන් හෝතී. මේ විදියට දෘෂ්ටියක්ක් ඔහු තුළ පවතිනකොටැන මේ විදිට දෘෂ්ටි වසයෙන් ඔහු තුළ පවතිනකොට අස්මීති චස්ස අධිගතන් හෝත. දෘෂ්ටි වසයෙන් ඔහුට මම වෙමී යන හැඟීම උපදිනෝ. මේ පොදුවගත් අට පසේ මීටිකොක් ෝමගත්තන් පස්සේ මේ ස්කන්ධ පහම එකතු කරලා ගත්තට පස්සේ ඒ පහතුළම එයාට පොදුවකත්තුත් තේම් පිින්වත්න දෘෂ්ිසෙන් ඔහුට පවතින නිසා මොන දෘෂ්ටියද අ පංචස්කන්දය තුළ ආත්මය කියන එක තියෙනවා ආත්මී පංචස්කන්දින් හැදිලා තියෙනවා පංචස්කන්දය ආත්මය කරෙහි තියවා ආත්මි පංචස්කන්ධය කරෙහි තියෙනවා. මම කියන එක පංචස්කන්දය තුළ පවතිනවා කියලා හිතෙනකොට ඉති අයංචේව සමනු පස්සන අස්මීති චස්ස අධිගතන් හෝද. එතන මහනිනි මම වෙමි කියන සන්හාාව උපදිනවා මම වෙමි කියලා තන්නාවක් උපදිනවා එකැන සම්පූර්ණ මේ සජීවී සවිඥ්ඥානිික ස්වභභාවෙන් පවතින සත්‍යයාට මම වෙමි කියලා අපිට මම කියලා මේ පැත්තට යාට දික්කරගෙන මම වෙමි කියන හැඟීම උපදිනෝ. පුදුව එකත්තර පස්සේ පුදුව ම කියන තත්ත්යතුොට මේ මම කියන ස්වභාවෙන් අයින්වීම තමයි පටිසෝත ගාමී ස්ොභාවේ උච්චතම අවස්ථාව. ම වෙමි කියල වභාවයක් පවතිනවා. පිනවත්නී මේ විදියට මම වෙමි කියන ස්වභාවය පවතිනකොට, අස්මීතිකෝ පණභික්කවේ, අවිගතෝ පංචන්නං ඉන්ද්‍රයානං අවක් කන්දී හෝති. අන්න එහෙම මම වෙමි කියන හැඟීම පවතින කොට. හිතාම ගැඹුරු කතාාව නමු තබි මේ ප්‍රකටව මතු කරපු නිසා ගොඩක්කයි මේක තේරුම් අරගන්නවා ඇතරම මේ මම වෙමි කියන හැගීම මෙතකඩට වෙනවෙනම වෙනවෙනම ස්කන්දයන් පිළිබඳව ආකාර හතරකින් පැවතිච්ච දෘෂ්ටි ගතවීම නිසා ඉති අයංචේව සමනු පසන අස්මීතිත් චස්ස අධිගතන් හෝත. තො පොදවිගත්තම මහනි හකුල් ලගත්තාම මම වෙම කියන හැඟීම එතන පවතිනවා. මම ඉන්නෝ මම ඉන්නවා කියලා හිතෙන ඒ මම කියන්නේ කාට දවත් එයටට වෙන්මන් වසේනුත් නොම රූපේ තුළ ම ඉන්නවා ේදාවවත්තු විඳින්නේි ම සංඥාපාල වනේ මටම හිතේ සංස්කාර ඇතුනිි මගේ මගේ හිතේ එට පස්ස මේ විඤ්ඥාණී පහලුනි මගේ මාතුළ කියලා එයාට මමම පේනො මමම පේනෝ. මම කියන ස්වභාවේම යාට ප්‍රකටව පේන්ඩ පටන් ගන්නවා තුොට මේ විදියට පන්නත්නී මම වෙමි කියන ස්වභභාවේ පවතින තාකල් අස්මීතිකෝ පනභික්කවේ අධිගතෝ පංචන්නං ඉන්ද්‍රයානං අවක්කන්ති හෝති. බුදුරජාන් වහන්සේ මතක් කරනවා මමවෙමයන තන්නාමාන දුෘෂ්ටිය ගැනීම නිසා. තන්නාමාන දුෘෂ්ටිය ගැනීම නිසා ඒ මමවෙමි කියන හැඟීම පවතින තාකල් පවතින තාකල් බුදුරජාන්සේ මතක්රනවා පචන්නං ඉන්ද්‍රයානං අවක්කන්ති හෝති. පං්චන්නං ඉන්ද්‍රියානං අවක්කන්ති හෝති. එතන තවදුරටත් භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජිය්හා ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය කියන පංචේන්ද්‍රයන්ගේ පහලවීම නැවත නැවත සිද්ව වෙනවා මම කියන ස්වභාවේ අබ්දකිනකොට එයාට නැවත ලෝකයට ගිහින් මම මගේ කියන දේවල් හොයන්න වෙනවා. ලෝකෙට යන්නයා ඇස අරහා චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය ජූහා ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය රහ තමයියා නැවත නැවත ලෝකේට යන්නේ. නැවත නැවත ලෝකට ගිහින් එයාට ඒවා හොයන්න වෙනවා. ලක ඇතටම පින්වත්න්නේ ම වෙමි කියන හැඟීම පහවෙලා ගියාට පස්සේ ලෝකේට ගිින් හොයලා බලාපොරොත්තු වෙන දෙයක්නෑ අපි ඇ ලෝකය දිහා හොයන්නේ අපි කැමැති මනප ප්‍රියමනාප රූප හොයන්නේ මාතුළම ඒ රූපය නිසා විඳීමක් කටගත්තා ම තුළමයි රූප සංඥාව හටගත්තේ මගේ හිතේමයි සංස්කාර ඇතු වනේ වගේ හැඟීම් ගොඩා ුද්ද උද්ධීපනය වුණා ඒවාතර මට වැරදි දුෘෂ්ටියක් තිබුණා අස්මීති කියලා. කියලා ඒ මවෙමි කියන්න ස්වභභාවය පවතින තාකල් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහනිනි අස්මීතිකෝපණ භික්කවේ අවිගතේ පංචන්නං ඉන්ද්‍රයානං අවක්කන්ති හෝති මහනිනි මමවෙම යන හැඟීම තියන තාකල් චක්කු ඉන්ද්‍රියතුළින් සෝත ඉන්ද්‍රිය තුළින් ගාන ඉන්ද්‍රිය තුළින් ජූහා ඉන්ද්‍රිය තුළින් කාය ඉන්ද්‍රිය තුළින් පංචේන්ද්‍රයන්ගේ පහලවීම සිද්ධ වෙනෝ. පචේන්ද්‍රයන්ගේ පහලවීම සිද්ධ වෙනවා ගැන ඉද්‍රියන් පහල වෙනවා. පහල වෙනවා ැන ිරූප දකිින්න්න හිතෙනවා. ශබ්දාහන්ඩ හිතෙනවා. ගඳ සුවඳ විඳින්න හිතෙනවා. රස විඳින්න හිතනවා. පහස විඳින්න හිතෙනවා. එහෙම විඳින්න හිතෙනකොට පංචේන්ද්‍රයන්ගේ පහලවීම තියන තා කල් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, ඒ ඉන්ද්‍රියන් තියෙනතා කල් අත්තිභික්කවේ මනෝ අත්තිදම්මා අත්ති අවි්‍යාධාතු මහනිනි ඒ පංචේන්ද්‍රයන්ගේ පාලවිමුණට පස්සේ එතන සිතත් තියෙනවා අරමුණත් තියෙනවා අවිද්‍යාධාතුවත් තියෙනවා. එතන සිතත් තියෙනවා ඇයි දැ පංචේන්ද්‍රයන් ඇති වෙනකොට ඇහැත්තියෙනවා. එ රූපය එයයට රූපය පේන මට්ටමත් තියෙනවා ඒ රූප පේන මට්ටම නිකම්ම නිිමේ අවිද්‍යාවත් එක්කයි මෙතන කියනවා මේ බුදුරජාන්ේ මතකරණකෝමද අත්ති භික්කවේ මනෝ අත්ති දම් අත්ති අවිද්‍යාධාතු. මාන නියතන සිතත් තියෙනවා අරමුණුත් තියෙනවා අවි්‍යාධාතුවත් තියෙනවා ඇයි මේ පංචේන්ද්‍රයන්ටම පිළිසරණම කදද සිත එතුරේ පංචේන්ද්‍රියන්ට පිළිසාරණ සිත නම් මෙතන ඉන්ද්‍රියන් පහකෙන් අත්දැකීම් ගන්නකොට. ඒ අත්දැකීම් ගත්ත තැනක එයාට මුලින්ම පැටලුුණනි මොකද්ද මුලින්ම පැටලුනි ආයතනයන් මුලින්ම පැටලුණේ පංචස්කන්ද ධර්ම පහල වෙනකොටේ ඒ පංචස්කන්දය තුළ පින්වත්නී ආත්මය මම කියන ස්වභාවය අදදක්කන පොදී ගත්තාට පස් එයාට කිව්වන්නේ ඉති අයංචේව සමනු පස්සන අස්මීති චස්ස අධිගතන් හෝති කියලා එයා තුළ මම කියල ස්වභාවයක් උද්ගත වනානි පින්වත්න මම කියලා ස්වභාවයක් ම වෙමි කියල හැඟීමක් යායට තිබුණන ම මම කියන එක එතකොට ඇයි ඒවා වෙන වෙන ගත්තම රූපයේ රූපය තුළ වැරදි ආත්ම දුෘෂ්ට්‍යයක් සකයිදිට්‍ය පැවතුවා වේදනාව තුළ සංඥා තුළ වවින් වසෙන් තිබම පොදුව ගත්තන පසොක්කොම ම මි කියල හැඟීමක් තිබුණ. තුර මම වෙමි කියන හැඟීම තියෙන තාකල් චක් ව ඉන්ද්‍රිය සත ඉද්‍රිය ගා ඉද්‍රිය ජිවා ඉන්ද්‍රිය කායින්ද්‍රී කියෙන පංචේද්‍රියන් පහල වෙන ඇයි මට තමයි රූප පේන්නේ මට තමයි ශබ්දෑන ඒවා නිසා මට මයි විඳ ඉන්ඩවෙන්නේ මන්තුලයි සුක සැපවේදන ඇතිවනිකි කිම ඉන්ද්‍රියන්ගේ මේරීමක් සිද්ධ වෙනවා ඉන්ද්‍රියන් හර ලෝකට් ගිහි රූප හොයන්න හිතනවා ශබ්ද හොන්න්න හිතනවා ගදඳ සුවඳ හොයන්ඩ හිතවා රසහොයන් හිතවා හොඳ හොඳ ොටල් ට න්න හිතෙනවා මේගේ ඒක දේවල් හිතෙනවා. ඔක්කෝම පහලවීම නිසා පින්වත්න ඒ පහලවීම ඇතිවෙච්ච තැනක එහෙම පහලවීමක් තියෙන ඇැක පින්නව අත්ති බික්කවේ මනෝ අත්ති දම්ම අත්ති අවි්්‍යහධාතු. එතැන මහනින සිතත්තියනවා ඒ ඔස්සේ ගියපු සිතකුත් පවත්වනවා ඊට පස් අරු ත් අරු ො හට රූප ේවා අනට බද ෑන නසේ ගද සුුවද දැනවා අදිවට රස දැන පචේද්‍රිය කමති නමේ ඒට බාහිර ලෝකෙන් ගෝචර වෙනවා. රූප ශබ්ද ගන්ධ රස රසාදිය. ඒවා ගෝචර වෙන කොට පින්වත්නී ඒ ගෝචරවෙච්ච තැනක මුලින්ම පටලව ගත්ත නිසා මෙතන කියනවා අත්තිභික්කවේ මනෝ අත්ති ධම්මා අති අවිද්‍යාධාතු තන අවිද්‍යාධාතුවත් තියනවා අවිද්‍යාවත් තියෙනවා. දැගේනන් රට පටලෝක නින්නේ දැ ඇයි දැනිත සංසාර හදනඔවන්න පටිසෝතගමි පිළිවෙත පටිසෝත අනුසෝත ගම පිළිවෙතකින් අතර මේ එක දැනගන්නෙම පිසෝතගාම යන පැත්ත වැදදි උඩට අන්න ඕන කිය පටිසෝතගමිකින් උඩුගම්බලාගන න කියනෙකන මික වැරදී බං උඩට යන්න ඕන කියලා හිතෙන එකම පින්වත්නි ඉතාම ප්‍රබල අවස්ථාව. දෙැබලන්න සිතත් තියෙනවා අරමුණුත් තියෙනවා අවිද්‍යාධාතුවත් තියනවා. අවිද්‍යාධාතුවත් තියෙනවා. ඊට පස්සේ දැන් මොන්න මේ ටික නිසා ඇුද්ගත වෙන තත්වය. අවිද්‍යා සම්පස්ස ජයන බික්කවේ වේදයිතයන පුට්ටස් අස්සුතවතෝ පුදුක්ජනස්ස අස්මීති තිස්ස හෝතයි අස්මීති පිස්ස හෝතයි මොකක්ද අවිද්‍යාවෙන් අ අවිද්‍යාධාතුවත් තියෙනවා නි ඔන්නොකන පැටලුුණා ඇයි අවිද්‍යාධාතුවත් තියෙනවා අරමුණුත් තිය චක්කු ඉන්ද්‍රී සත ඉද්‍රී ානඉන්ද්‍රී ජිවා ඉන්ද්‍රී කායින්ද්‍රීයට ගෝචලවෙන් අරමුණුත් තියෙනවා සිතත්තියෙනවා ඊට පස්සේ මෙත මෙතන සිතද අරමුණුද අර ඉන්ද්‍රියන් ඔස්සේ ගියපුූ කාරණ ගත්තාර ඕස්සේ ගොඩනගා ගත්තා අරමුණුද සිතද තියවා ඒ දෙක විතරක් තියෙනවා අන්නෙමි ඒදික විතරත් තියෙන තැනකා අත හැරෙනවා නමුත්මකද තියන මෙතන අසරතුවත් ප්‍රජඥනයක ක්‍රියාවල තුළල පින් ත්න ිතරම කද තියෙන අවි්‍යාධාතුවත් තියෙනවා කිවන්නේ පුදුම වනෝ විශ්ලේෂණයක් මේක අවි්‍යා ධාතුවත් එයා තුළ තියෙනවා. අති භිකවේ මනෝ අති දම්මා අති අවි්‍යාධාතු. අවි්‍යාධාතුවත් තියනවා. අවිද්‍යා සම්පස්සජයන භික්කවේ, වේදයිතයෙන පුට්ටස්ස අස්සුතවතෝ පුතුජනස්ස අස්මීති පිස්ස ඕති. මහනිනි අවිද්‍යාවෙන් යුක් ස්පර්සයෙන් උපන්, අවිද්‍යාවෙන් යුක්තව ඉස්පර්සයෙන් උපන්, ඉස්පර්සය නිසා ඉපදිච්ච, අවිද්‍යාවෙන් යුක්තව ස්පර්සයෙන් උපන් ස්පරසය කියන්නේ මේ බාහිර අරමුණු බාහිරකාරණ අභ්‍යන්තරයත්ක ගැටින අවස්ථාව. ඉස්පරසවිෙන අවස්ථාව. අවිද්‍යා සම්පස්ස ජයන භික්කවේ වේදයිතේෙන පුට්ටස්සා අස්සුතවතෝ පුතුක්ජනස්ස අස්මීති පිස්ස හෝති මහනිනි අවිද්‍යාවෙන් යුක්තව ස්පර්සය උස්පර්සයෙන් උපන් විදිීම ස්පර්ස තිබ තැකමකක් ඇතිවවිෙන විඳදීම ඇතිවෙනවා. ස්පර්සය තියෙන තැනක ඉ එකැට සබ සබ්දය ඇහෙන මට්ටම තුළ ඒ ඇහෙන දේ නිසා විඳීමක් හටගන්නවා. සුකහෝ දුක්ක. ස්පර්සයේ ඇති වෙනකොට ස්පර්සයේ නිසා පුට්ටස් අස්සුතවතෝ පුදුක්්ජනුව අස්මීති පිස්සහෝති. අවි්‍යා සම්පස්ස ජයන භික්කවේ වේදයිතේෙන පුට්ටස්ස අස්සුතවතෝ පුතුක්ජනස අස්මීති පිස්ස හෝති. මහනිනි අභවිද්‍යාවෙන් යුක්ත ස්පර්සයෙන් උපන් විදීම හේතු කරගන විඳීම හේතු කරගන ඇසූපිරු තැන් නැති. පුතක්ජනයාට ඇසුපිරු තැන් නැති කියන්නේ මෙතන කියනෙම ගද මේ අසුතවතව පුතුක් ජනස් භාවවි නිස ඇ ඇසු පිරුතෙන් නෑ සුතවත් තාර්ය ශ්‍රාවක භාවී නෑ සුෘතගැන අ හනවා. ඒ ඇසූ පිරූතෙෙන් නෑ එකයා විද්‍යාවී කතාව දන්නත් නෑ ඊට පස්සේ හිතේ කතාව දන්නත් නෑ, අහි හිතට ඇති වෙන අරමුණුවල කතාව දන්නත් නෑ පංචේන්ද්‍රයන්ගේ කතාව දන්නත් නෑ පංචස්කන්දී තුළ යථාර්ථය දන්නත් නෑ ඉනිසා මෝඩකමට මම වෙමි කියලා හැඟීමක් හදා ගත්තා. මේ ඔක්කොම නිරෝධ ධර්ම කියමය මේ ඔක්කෝම සමුදේ නිරෝධය අතර දෝලන වෙනවක් කියලා යටට නෑ. ඇසූපිරූතෙන් නෑ. අස්සුතවා පුතුක් ජනස් අස්මීති පිස්සහෝත. අවිද්‍යාවෙන් යුක්ත ස්පර්සයෙන් වුතූ ඉපදුච්ච විඳීම පදනම් කරගන ඇසූපිරූතැන් නැති පපුතක්්ජනයාට ඇසූපිරූතැන් ඇත්ති නැති පුතක්්ජනයාට මම වෙමි කියන තන්හාවයි මානයයි දිට්ටියයි උපදිනෝ. මොකට දූපදින්නේ විඳිනකොට විඳනකොට මම විඳින්නේ මම තමයි විඳින්නේ කියල තන්හාාවක් මානයක් දිට්ටියයක් උපදිනවා. ඇතුට අවිද්‍යාවෙන් යුක්ත ස්පර්සයෙන් උපන් විදීම පහේතු කරගෙන තමයි ඒ අසූතවත් පෘථක්ඥනයාට මම වෙමි කියන තන්නාමාන දිට්ටි වසින් යාතුල උපදින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. දැන්ගන්න එතනින් පස්සේ මම තන්නාමාන දිට්ටි වසින් මම වෙමි කියන හැඟීමම සංවර්ධනය විී සංවර්ධනය වි වී ඉදිරියට යනවා. ඒකම සංවර්ධනය වෙනවා අයමාස්මීති පිස්සහෝතිී, භවිස්සන්ති පිස්සහෝති. මහනිනි මම වෙම අන හැගීම ඇති වනාට පස්සේ එයාට හිතෙනවා අනාගතේටත් මම ඉන්නවා අන්. අවුල එතන තමයිඉතින් දැන් මේ අත් දැකීම තුළ වේදනාව පදනම් කරගෙන වේදනාව, වේදනාව තුළ මම ඉන්නවා මම වෙමි කියන හැඟීමයා දැක්කට පස්සේ මම කියන ස්වභාවය තුළ වේ විඳන්නේ මම කියලා ආයත හර හස් පර්සවීමේ ඇතිවෙන වේදනාව තුළ ම වෙම කියන හැගීම ඇති හැරිග අතට පස්සේ අයමහස්මීති පිස්ස හෝතී භවිස්සන්ති පිස්සහෝති මම වෙම යන හැඟීම ඇති වෙනකොට අනාගතයේයටත් මම වන්නේම කියන හැඟීමක් ඇති වෙනවා අනාගතයටත් මම වන්නේමීකෙල් ඇති ඇැඟීමක් ඇති වෙනවා. භවිසන්තී පිසහෝත භවිසන්තී පිස්ස හෝතී එක්කොයාට හිතෙනවා අනාගතයටට වන්නේමී යන හැඟීම ඇති වෙන නැත්තන් හුට අනාගතයට නොවන්නේමී කියෙල හැඟීමක් ඇතිවෙනවා. අනාගතරවෙන්න එක ඇත්තන ඇත කියලා අන්තේකට වන මේ වෙලාේ උන්තට විඳ විද යමු මැුනම් පසීපද දෙනවාද දන්න න නැද් දන්නත් නැවගැ කියන්නේ අනාගතයට වන්නේනෑ අනාගතයට හිටියත් කමන්නන්නේ මේලා හොඳට විදඳ ඉ හෙමි එකකේවා බෞතිකවාදයට බැරවෙන නොමකක්ද අනාගතයට නෑ මේවෙලාවිෙන අපි හොඳට විඳල ඉන්ඩුවෝඩ මැරුුණට පස්ස ට අත් එකකයි නැතත්තකයි වගේ මේ කෞද්දන්නේ මරණින් පසේ පවති නවද නැද කියලා ය වගේ එකඒක දෘෂ්ටි වලට අහුවෙනවා ද දෘෂ්ටි ජාලයකයා පැටලවා පැටලන්නේ අැයි මේ ඔක්කෝම හේතුන් නිසා උපදුනු පළදධර්මි අදක න මුල හේතු නතිකරම් ඔක්කොම පළදධර්ම නිරද් වෙලා යනවක්ොම නිල යනම කියල ටමොක්ත්තේෙන්නේ න එකක දු කරනෙගේ ිින්තනයන එක්කෝ යාට හිතෙන අපින්වත්න එයාගේ ජීවිතයත් තුළ බවිස්සන්ති පස්සහෝති රූපී භවිශසන්තිී පිස්සහෝති, අරූපී භවිෂ්සන්තිී පිස්සහෝති, ස්ඥී භවිශසන්තිී පිස්සහෝති, අස්ඥී භවිසන්තිී පිස්සහෝති, නේවසඥානා සං්ඥී භවිශසන්තිී පිස්සහෝති. එයාට හිතෙන මම යන හැඟීම ක්කෝ ඇති වෙනවා අනාගතයට මම ඉන්නවා කියලා හිතෙනවා අනාගතයට මම නෑ කියල හිතෙනවා ඒවගේ මෙයාට හිතෙනවා මම රූපී වන්නේ මී කියල හිතෙනවා රූපී වන්නේ මී කියල හිතෙනවා සඥඥා සහිත භාවේ ගැන හිතෙනවා සංඥා රහිත භාවේ ගැන හිෙනවා සංඥා ඇත්තෙත් නැති නැත්තෙත් නැති ස්වභාවයක් කියල හිතෙනවා මේ විදියට එකඒක දෘෂ්ටි වලට අහු වෙනවා ඇයි මේ ලෝකයේ ඇත්ත තේරෙන් නැතිකමට එක බලන්ඩ ලංකාවේ වනත් එකක මිනිස්සු එකේ දෘෂ්ටිවලට අහුවෙල ඇයි මේ මේක හේතු සහිතම ඇතිවෙන ක්‍රියාවලි තේරෙන්න්න තේරෙන් නැති තැනක එකඒක දේවල්වල්ට බලන්නක මනිස්සු අහවෙලා තියන දෘෂ්ටි එකක වි දෘෂ්ටිවල්ට නෑ මරණින් පසේ දෙව අතට යන්න මෙහිම කාලාලබීලා ඉන්නදෝ. එට පස්සේ නෑ මෙන්නම මේ විදිට පූජාව කලොත්ත මයි ඉන්න මෙහිම යහපත වවෙනි කළ දෘෂ්ටිවල පැටලමඇයි මේ කතාව යාට හොඳට තේරෙන්න්න මෙිහේ තුන් නිසා ඇතිවෙච්ච අවි්‍යාධාතුව පදනම් කරගෙන ලෝකය අ දක්කින එක මයි අරබුදය කියලා යාට තේරෙන් නෑ පින්වත්න්නේ ඒ තේරුන් නැති තැනක පින්වත්න තිට්ටන්තිකෝ පණ භික්කවේ තත්ත්ේව පංචින්ද්‍රයාන අතත් සුතවතෝ අරියසාාවකස්ස අවි්‍යා පහීඇති විද්්‍යා උපද්ධති උපද්ජති පින්වත් මහනිනි ඒ ජීවිතය තුළත් ඇස කණ නාසේ දිවකය කියන පංචේන්ද්‍රයම් තියෙන නමුත් සුළතවත්ආර්ය ශ්‍රාවකයා තුළ අවිද්‍යාව ප්‍රහාණය වෙලා නම් අවුල තියෙන අවි්‍යාධාතුයි මොකදමිතන තියෙනවකිව්වේ අත්තිභික්කවේ මනෝ අත්ති ධම්මා අත්ති අවි්‍යාධාතු බුදු දහම රූප බලන් එපා කියලු ගන්න නැහැ පංචේන්ද්‍රයන්වඩින් ලෝකයත්දකින් එපා කියල බුදුරජාණන් වහන්සේ කිසිීම දවස අපට ගන්නන්නේ නැහැ පින්වත්නේ කිසිම දවසකුන් වහන්සේම කතාවක්කු ගන්නන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ අපට කොහොම දගන්නන්නේ මහනිනි මේ ජීවිතය තුළ තිට්ටන්තිකෝපන බික්කවේ තත්ත්ඒේව පංචිින්ද්‍රයාන ඒ කියන මහනිනිි මේ ජීවිතය තුළ ඇසකණනාසේ දිවකාය කියන පංචේන්ද්‍රයන් තියෙනවා ඒවා ඒවයින් අයිවට රූප ශබ්දාදියත් පේනවා එක කිසිමවුලක් නෑ මිනිසු මේ ස්පිය ගෙනනඉන්න කැලෑවල්ට යනවා එහෙම එකක් නෑ නමු ඒවා එහෙම තිබුණාවේ සුෘතවත් ආර්යශ්‍රාවකයා බල නි සුෘතවත් ආර්ය ශ්‍රාවකයාට තියෙනෙ පොඩ්ඩි තැනකින් තමන්ගේ ඇතුේ ගැටිය ලිහන්ඩ විතරයි ශෘතවත්තාර්රිය ශ්‍රාවකයා අතත්ත සුතවතෝ අරිය සාවකස අවිද්‍යා පහී ඇති විද්්‍යාාව උපාජ්්‍යතය. ස්ෘතවත්තාරය ශ්‍රාවකයායේ කෙරෙහි අවිද්‍යාව ප්‍රහණය වෙලා විද්‍යාව උපදිලානන් තියෙන්න්නේ අවිද්‍යාව ප්‍රහණය වෙළමොකත් අවිද්‍යාව මේ දුක කියන්නේ මෙන්න මේ ටිකට දුකේ හඩ් මේ දුක කියන එක හටගන්නේ තන්හාව නිසා. තන්හා කරන්න නැත්තන් රූපවලට ශබ්දවලට ගඳ සුවඳට රසයට පහසට තන්හා කරන්න නැත්තං දුක ඇති වෙන්නේ. එමත් තන්හාවයි නිරුද්ධ කරන්න ඕන. ඒකට පිළිවෙත ආර්ියෂ්ඨාංගික මාර්ගය කියලා ආර්ියෂ්ටාංගික මාර්ගයට බැහැගත්තොත්. අන්න සුතවත් ආර්යශ්‍රාවකයා. ආර්ිය ශ්‍රාවකයගේ ස්වභාවේ. එයා බැහැගත්තොතු එතන අවිද්‍යාව ප්‍රහාණය වෙලා. අවිද්‍යාව ප්‍රහාණී වෙලා පින්වත් විද්‍යාව උපදිනවා. එතැනි කැනමකක්ද. අවිද්‍යාව ප්‍රහාණය වෙලා ඒ ශ්‍රාවකයා තුළ විද්‍යාව උපදිනවා. එතොට විද්‍යාව උපදිනකොට චතුරාරි සත්‍යය පිළවා නුවන පහළ වෙන ච්චරයි. විද්‍යාව උපදවා ගන්නා ඉතියෙන්නේ තස්ස අවිද්‍යාවිරාග විච්චුපපාදහා අස්මීති පිස්සන හෝති. අයමහා හස්මීතී පිස් නහෝති. භවිස්සන්තීපිස නොහෝති, න භවිසන්තිපිස්ස නොෝති, රූපී භවිස්සන්තතිපිස නොෝති, රපී බවිසන්තිපිස්ස නොහෝති මේ විදියට කියාගෙන යනවා. අවිද්‍යාව දුරුවෙලා විද්‍යාව පහල වෙලා නං මම යන හැඟීමවට නැති වෙනවා. මම වෙමි කියන හැඟීමත් නැතිවෙනවා අනාගතයට මම ඉන්නවාද නැද කතාත් නැතිවෙනවා. රූපී භාවය අරූපී භාවය පිළිබඳවත් හැඟීම නැතිවෙල යනවා සං්ීභාවය අසං්ී භාවය පිළිබඳවත් හැඟීමේ කැන්නේ හිත ගැන බිවිධාකාර දෘෂ්ටිගතවී මුත්තේ යා තුළ නැතිවෙලා යනවා. සම්පූර්ණින් නැතිවෙලායන්නේ ඇයිපින්වත් නිහෙම නැතිවෙලායන්නේ යාගේ අවිද්‍යාව ප්‍රාණ උන් නිසා අවිද්‍යා ප්‍රාණ වනාමයා දන්නවා මේ ලෝකයේ සියලු අත්දැකීම් හේතු සහිත ඇතිවෙන්නේ. හේතුව නිරුද්ධ වනාම තන්නාව නිසානන් ලෝකයේ ගැටගැහෙන්නේ තන්නාව නිරුද්ධ වෙච්ච තනක සම්පූර්ණය දුක නිරුද්ධයි. අනාගතර නවද නැද්ෙල් නාගතලෝකයක් මවණනික අනාගතේරූපවත් දරූපවද කියලා හොය එක සී අසංනීධ කියලා හොයන එක. කිසිම තේරුමක් නැති දෙයක් මේ වෙලාවේ තන්හා කරන්න නැතුව ඉන්න එකම? සියල්ල දුක නිමා කරගන්න වැඩ පිළිවෙ ආනාගතේ ගැ බොරුවට හින මල් වැඩක්නය නාගතේ හිටියත්තකයි නො හිටියත්තකයි මේ මොතේ ම විදර්ශනා කරකරින් ඕන මේ මොහොත්තේ මයි දුක ඇතිවෙන්නේ. මේ මොහොතේ අත්දකින රූප කෙරෙහි ශබ්ද කර අ පංචේද්‍රයන් වලින් අද්දකින ලෝකයේ කෙරෙහි රූපතන්නා සබ්ද තන්නා ගන්ධ තන්නා රස තන්නා පොට්ටබ්බ තන්නා ආදිය හදාගත්තට පස්සේ. ඒ අනුවගිය හිතකුත් තියෙනවනං. බාහිර අරමුණුත් තියෙනවනං අවි්‍යාධාතුවත් තියෙනවාවනක් ඒ තුන තියන තැනක දුක කියලා ස්වභාවයක් හැදනෝ ඉතින් ඒ දුක ඇදුනට පස්සේ බරපතල විදියට අනාගත හීන ලෝකයකට යනෝ අනාගතේ අනාගතය ගැන ලොකූ කල්පනාහදාගනින් නවා අද නැද් කියලා විකාර ගොඩා කොළුවටේ නො. නමුත් මේ මොහොතේ දුක නිමා කර ගැනීම මයි බුදු දහමේ ප්‍රතිපදාව බුදු දහමය ක්‍රමය කියලා යම් ශ්‍රාවකයෙක් දැනගත්වොත් ඒ දැනගත්ත ශ්‍රාවකයා එත්තනම එතනම නිවිල යනෝ ඒ තැනදිමයි පින්වත්නයා නිමෙන්නේ අන්න එබඳු නිවීමක් තමයි අපි ඉපුළුවන් තරම් හදාගන්න ඕන එතකොට එහෙමනං අපි දැනගන්න ඕන ගැටලුවතිය නිමුකේද අවිජ්‍යාධාතුයි ඇසෙත් නෙමයි කණෙත් නෙමි නාසේත් නිමි අර පංච ඉන්ද්‍රියන්ගෙම නිමි රූපේත් නමි ශබ්දේ නමි පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන බාහිරලෝකෙත් නෙමි. අරමුණුවන හිතෙත් නෙමි අවි්‍යාධාතුයි අවුලතිෙන්. ඇයි අවිජ්‍යාධාතු නි අවිජ්‍යා සම්පස්ස ජයන භික්කවේ වේදයිතයන පුට්ට අස්සුතවා පුදුජනු අස්මීති පිස්සහෝතිනිි. අවිද්‍යාවෙන් යුක්ත ස්පරසය උපදිනකොට හැට රූපය පේනකොට කණට ශබ්දය ඇයනකොට ස්පර්සවීම තැනදී ස්පරස වෙච්ච තැනක මම වෙමි මට පේනවා මම තමයි දැක්කේ මට තමයි ඇහුණේ මට තමයි බැන්න්න කිය කිය මම වෙමි කියන තන්නාමාන දිට්ටිය පදනම් කරගෙන හැඟීමම් උපදිනවා ඇත්තරම තන්නාව කියන්නේ හැඟීමක් මාන කියන්නේ ැකිිීම දිටිය කියන්නේ හැඟීම. මම කියන්නත් හැඟීමක් මගේ කියන්නෙත් හැඟීමයි මගේ ආත් මේ කියන්නත් හැඟීමක්. මේ ඔක්කොම හැඟීම් ගොන්නක් පින්නොත් මේක ඉතින් අසුරුතවත් පුතක්්ජනයකුට තේරෙන්න්නේ ඥානවන්ත කෙනෙකුට තමයි තේරෙන්නේ. ඇති මේ විදියට අපි ලෝකේ අත්දකින ශ්‍රාවකභාවයක් හදාගන්න ඕන පින්වත්මි ඒ හ ස්්‍රාවක භාවේ පිණිස ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්ේ දේශනා කළ කොමද මේ ප්‍රතිපදාව. අයෝ මේ භික්කවේ බව පහ රැක දේශනාවක තියෙනක් මේ කියන්නේ. සමනු පස්සනා සූත්‍රයන මේක තියන්නේ. මේකතිය තයෝ මේ භික්කවේ බව පහ තබ්බා, සු සික්කාසු සික්කි තබ්බා. බුදුරජාණන්සක මහනිනි දුරු කළ යුතු භවයෝ තුනක් තියෙනවා. එතොට මේ ඉන්ද්‍රියන් වලින් නැවත නැවත ලෝකයට ගිහින්. ද්‍ර පංචේන්ද්‍රය නැති වෙලා ඒවා හර හා ලෝකීර්ගීින් එය අදකින පකාරණය පදනම් කරගෙන කයිෙන් මචනින් මනසින් බවය රැස් කරනවා බවට අයිති දේවල් රැස් කරනවා රැස් කරණක නෙමිනි බුදු දහම එකඟ අස්කරනකටන තයෝමී භික්කවී බව පහ තබ්බා තීසු සික්කාසු සික්කි තබ්බා මහනිනි දුරු කළ යුතු භව තුනක් තියනවා මොනවද හතමෝ තයෝ බව පහ ත්බා කාම බවෝ රූප බවෝ අරූපා බහෝ මේ තයෝ බව පහ තබ මහනි කාම භවේද රූප භවේද රූප භවේද ප්‍රාණී කළතු ඇයි පින්වත්නනි මේ කාම භවයයි රූප භවයයි අරූප භවයයි කියන කාරණය නිසා තමයි අරං ඉසල්ලපක පැහැදිලි කර කරේ නෑ රූපය රූපී බවිස්සන්තිපි පිස්ස වචනියන් අරූපී භවිස්සන්ති පිස්ස වචනීියන් සං්ඥී බවිස්සන්ති පිස්ස වචනියන් කිය කිය මේ රූපවද්ද අරූපවද්ද සංඥී මේ ඔක්කෝම අර රූප ලෝකය අරූප ලෝකය ගැන හිත පිහිටවග ඉන්න ගතියන මේ ඔක්කොම කියන්නේ මේ ඔක්කෝම ඇති වෙන්නේ පින්වත්නී ම භවයයි රූප භවයයි අරූප භවයයි නිසා මේ කතාව තේරෙන්නැතුව මිනිස්සු ප්‍රහණය කරන්න ඕන භවය තුළ රැස්කර කරන්නවා කාම බව කාම භවය කියන්නේ කාම ධාතුව නිසා කාම ලෝකයේ විපාක පිණිස කරම හැදෙනවා එකට න කාම භවය කියලා රූප බව රූප ලෝකයේ විපාක පිණිසරම හැදුනම එකට ෙන රූප භව කියලා අරප අරප භග කියෙන අරප ලෝකය අන්න විා පි කර්මයැදුණු රප බව කියලා මේ තුන ප්‍රාණය කරන්න මේ තුන ප්‍රහාණය කරන්න තියෙන්නේ පංචේන්ද්‍රයන්ගිං පහලවන පංචේන්ද්‍රයන් පහල වෙනකොට ඒ ඔස්සේ පහලවන සිතත් අරමුණුත් නිසා අවි්‍යාධාතුවක් ඇති කරගන්නේ නැතුව. අවි්‍යා සම්පස්සජයන භික්කවේ වේදයිත් අවි්‍යාධාතුව නිසාම තමන්ගේ හිතේ අර ඒ අබාහිට ලෝක අබ්දැකීම් සම්ිශ්‍රණය වීම නිසා ස් පරිසය නිසා උද්ගතවෙන්න වේදනාව තුළ පින්වත්න ඒ වේදනාව විඳන්නේ මම කියලා තණන්නාමාන දිට්ටි වස්සිං ලකටාවවවිෙන් නැවයිට අට පසේතන කාම භාවයක් පනවන්නත් බෑ රූප භාවයක් පණවන්නත් බෑ අරූප භවයක් පනවන්නත් බෑ මේ තයෝ බවා පහත අත්ත්‍රිවිධ භවය ප්‍රහාණය වෙන අහිතන තුළ ත්‍රවිධභාවය ප්‍රහාාණය කරනකොට බුදුරජාණන් වහන්සේ අපට පැදිලි කරනවා තිසු සික්කාසු සික්කිත බමහනෙන ඒ පුද්ගලයා විසින් නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතය තුළ කරුණු තුනකින් හික්මීම හදාග්ඩෝඩ. අර දුරු කළ යුත්තයි ශික්‍ෂණය හදාගත යුතු තැනකුයි බුදුරජන්හන්සේ පෙන්න්නවා ඒක තමයි ප්‍රතිපදාව බුදු දහමේ කියන. ඕනම දේකට අදාළ ප්‍රතිපදාවක් තියෙනවානි ප්‍රායෝගිකව කරන්න ඕන දෙයක් කතමාසු තිසු සික්කාාසු සික්කි තබ්බා. අදිසීල සික්කාය, අධිචිත්ත සිකාය අධි පඤ්ඥා සික්කාය. මහනනී අධි සීල ශික්ෂාවය අධි චිත්ත ශික්ෂාවය අධි ප්‍රඥාශික්ෂාවය යනු තුනයි. මෙෙන මේ කාරණා තුන තුළ තමයි හික්මීම අදාගත යුතු වන්නේ අධි සීල අධි චිත්තා අධි පඥ්ඥ මේකම තමයි අයෂ්ඨාංගික මාර්ගයේ කියලා කියන්නේ. සීලයට අයිට අංග කපයක්තිේ නො සමාධයටට අංග අයිති කීපයක්ති නො ප්‍රඥාවටයිති අංග කපයක්ති නොයි සම්මාධිට්‍යය තමයි ප්‍රඥාවටයිති ප්‍රබ්ලව අංග සම්මාධිට්්‍යිය සීරට අයිතියංග තමයි ඔය මුලිං කියයන්නේ සම්මාවාජා, කම්මන්ත ආජීව ඔක්කොම. එට පස්සේ සමාධියයට අයිති දේවල් තමයි අ බුදුරජණ වහන්ස මත කරනවා අදිිචිත්ත කියල අධිචිත්තයට තමයි අයිතිවෙන්න පින්නවත්නී. සම්මා සති සම්මා සමාධයාදී ධර්ම සම්මා වායාමයටත් ඇත්තරම අදි චිත්තේ පැත්තිෙන් තමයි කතා කරගන්න පුළො. එම එක නිරුද්ධ කරන්න ක්‍රමාණකුළ අර්යෂ්ාගක මාර්ගය පපුහුණු කරන්නයි තියෙනඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රායෝගික ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ විදියට යම් කෙනෙක් දැක්කොත්. ඉමාසු තීසු සික්කාසු සික්කි තබ්බං, තයෝකෝ භික්කවේ බික්කුුණෝ. ඉමේ තයෝ බවා පහිනා හොන්තී. ඉමාසු තීසු සික්කාසු සික්කි තබ්බකෝ හෝත අයන් උච්චති භික්කවේ බික්කු උණහන්සේ පැහැදිලි කරන මහනිනි. යම් භික්‍ෂුවක් විසින් යම් පුද්ගලය විසිම් තෘෂ්ණාව සිින්දොත්. තෘෂ්ණාව සිදල දැම්මුොත්. බැඳීම් පෙරලලා දැම්මොත්. බැඳීම් පෙරලලා දැමුත් මෙතන බැඳීම් පෙරලලා දානවක් කියලකයන්නේ තමා තුළ ඇති වෙන බන්ධනය ප්‍රමාණයට තමයි දුකේ ප්‍රමාණය තීරණි වෙන්නේ. දුකායිං කරනෝ නම් බැඳීම ඉම්ම කරලා දාන්න වෙනවා. මැනවින් සම්යයක්මානය යහපත් යහපත් ලෙස ලෝකයේ දකින විදියට අවබෝධය දකින විදියට ප්‍රඥාව හදාගත්තොත් මහනිනි එතන දුක කෙලවර වෙනවා මයි දුක කෙලවර වෙනවා මයි. එතොරේ දුක කෙලවර කරගන්න ගඩ නගාගන්න ඕනම්මයක්ත් මානයෙන් අවබෝධ කරන්න ඕන. මෙතනිකනවා සම්මා මානාභි සමයා අත්තමකාසී දුක්කස්සාති. සම්යයක් මානයක් යහපත් මානයක් ඉං ලෝකයේ දකිින් ඕන. මොකක්ද යහපත් මානය යහපත් මානකයන් අන් කවරක්වත් නෙමි මිස්කන්ද පිළිබඳ මානය කොහොමද රූපම්භික්කවේ යෝනිසෝ මනසිකරෝත. මහනනී රූපය පිළිබඳ නුවනින් විමසා බලව් විමසා බලන්න කොහොමද විමසා බලන්නේ මේ විේ ිස්කන්ඳ පා විමසල බලන්තේ බලනක්කම තැන නිවන කියන එක තියෙන්නේ ති මෙතනමයි නිවන ලිහාගන්න තියෙන්නේ බදුරජාන්ස මතක් කරනවා යෝනිසෝ මනසිකරෝත කොහොමද යෝනිසෝ මනුවනින් විමසා බලන්නේ රූපා නිච්චිතංච යථභූතන් සමනුපස්සත රූපයේ ඇති අනිත්‍යතාවේ ගැන යතා ස්ොභාවෙන් නුවනින් බිමසා බලන්ට රූපන් භික්කවේ බික්වූ යෝනිසෝ මනසි කරන්තෝ මහනිනි රූපය පිළිබඳ නුවනින් විමසන්නාව වූ රූපයේ ඇති අනිත්‍යතාවේ පිළිබඳ යතා ස්ොභාවෙන්ම නුවනින් දකින්නාවූ භික්‍ෂුවට මොකද වෙන්නේ. එයාට වෙන්නේ වෙන කවරක් පත් නෙමී රූපස්මිින් නිබ්බින්ඳති රූපේ ගැන නිර්වේදයක් කටගන්නවා. නන්දික්කාය රාගක්කයෝ රාගක්ක යම්ති දික්කයෝ නන්දිරාගක්කයා චිත්තං විමුක්තන් සුවිමුක්තන්ති උච්චති ම මේ වාක්‍යත්ක ැන මේ එක හරිම එක කියන්නට ඕන්න නිසා නැත්තමේ අපේවා කියවෙඩ පුළුවන්. බුදුරජණන්සේ මතක් කරනවා යම්බෙලාවක දගලයා විසින් රූපේ පිළිබඳ නුවනින් විමසනවන රූප ඇති අනි්‍යතාවේ පිබඳ අත න ප කාල එතකට ඒ නුවනින් විමසන කොට නුවනින් දකින භික්ෂුව විසින් රූපය කෙරේ අවබෝධයම කල කරවා රූපස්මින් නිබ්බින්දතින් ඊට පස්සේ නන්දික්කයා රාගක්කයෝ ඊට පස්සේ යාගේ ඇල්මක්ෂයවීමින් නන්දික්කයා ඇල්මක්ෂයවීමෙන් රාග්‍යත්ක්ෂේවෙල යනවා නන්දික්කයා රාගක්කයෝ රග රාගක්කයන්ති දික්කයෝ. රාගක්ෂයවීමෙන් ඇල්මක්ෂේවෙලා යන. ආසාවක්ති බන මේ ඇල්ම සම්පූර්ණින් ක්ෂේ වෙලා යනවා. නන්දිරාගක්කයා චිත්තං බිමුක්තං සුවිමුක්තන්ති උච්චති. නන්දිරාගයක්ෂයවීමින් නිදහස් වනු සිතක්. ඇති වන විටයි මැනවින් නිදහස්සනා කියල කියන්නේ මේක තමයි පිළිවෙත මේක තමයි පටිසෝත ගාමී වැඩ පිළිියල් මේකට වඩ පටි සෝත ගමී ැඹුරු වැඩ පිළිවෙලක් බුදු දහම නෑ කොච්චරහෙවත් ඔය ටික හම්බේෙන ඔය ටිකම පැහැදිලිව දැනගන්න තමයි තවදුරටත් වය අබිධර්මයේම අපි ඉග ත යුතුන්න්නේඒ වමනතුව අභිධර්මී වෙනම නිවන් මාර්ගයක් කේම නෑ මේකම තමයි නිවන සම්බන්ධ කතාව මේක තවදුරටත් විමස විමසාහ ැලුවත් මේ විදියටටමයි විමසන්ඩතින මේක මයි බුදු කෙනෙක් මතු කරපු ආස්චර්යවත් ධර්මය. හැම දෙනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිසෝපකාර වේවා. පින්වත් අද ධර්මදේශනාව දායයිකත්වය කරන්දනිය ගලගොඩ අත්තේ වී තිබුකන්ද ප්‍රදේශයේ පදිංචි විජයන්ති වික්‍රමසේකර නීතා කල්්‍යානී ඉවේෂා ගුණරත්න කියන පින්වත් දායිකා මහත්මින් දායකත්තය දරලාත් තියෙනෝ. නාටම නිදුක් නිරෝගී සුවය දිගාසිරි සම්පත්තිය කායික මානසික යහපත ප්‍රාර්ථනා කරනවා. ඉතා මික්මණින් චතුරාරි සත්‍යාවවබෝධවේවා කියලා ප්‍රාර්ථනා කරනෝ. අරමුණ විදියට එදහස් නවසි අසූහයේ පෙබරවාරී පස්සනදින. හදිස් සිරියානතුරකින් මිය පරලෝගිය, සැමුවල් විමලරත්න වික්‍රමසේකර ආදරණය පියාණන්ටත්. දෙදහස් පහළවේ ඔක්තෝම්බර් මාසේ තිස්වන දින මිය පරලෝගිය, මේ පරලෝගිය, සිංගප්පූලි රංජනී විමල රත්නා ආදරණියමෑන් යන්ටත්. දෙදහස් දහනමී සැප්ටැම්බර් විසි නවවනදින හදිසයේ රෝගාතුරවී මිය පරලෝගිය කරන්දනිය මධ්‍යම මහා විද්‍යාලය නියෝජ විදුහල්පති ලැම්බට් ගුණවර්ධන මහත්මාටත්. දෙදහස් දාහත්තේ අප්‍රේල් විසි හයව වනදින හදිසිේ රෝගාතුරෝ මිය පරලෝගිය, එඩි සෝමරත්න මහත්මාටත් අනුමෝදනා කරනෝ. දෙදහස් දාාහතයේ අප්‍රේල් පාලුස්වනදින අවුරු විසිනමයක් ආයු විින්දනය කරලා හදිස්්‍ය අනතුරකින් මිය පරලෝගිය SD සුරංජිත් ඥාතිපුතාට සහෝදරයාටත් සංසාර්ගතෝපින් බලාපොරොත්තුවෙන් සිටින සියලූම ඥාතීන්ටත් මේ ධර්මදානම යානිසන්සයන් හේතුවෙලා සංසාරදු කෙලවර කරගෙන නිර්වාණ අවබෝධය ළඟා කර ගනිීමට මේ කුසල් බලවත්වේවා. මිය ගිය ඥාතීන්ගේ භවය සුවපත්වේවා, ආයති භවය සුවපත්වේවා ඉතා මික්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලපි අධිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේවෙචා අපටත්මී උතුම් කුසල් උපකාරවේවා කියින් අධිෂ්ඨාන ති කරගෙන තියෙනවා. මේ පවතින වසංගත තත්ත්වයෙන් පීඩා විදින ලක්වාසී ලෝකවාසී හැම දෙනාටම චිරජීවනය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතාම් ඉක්මනින් ධර්මාවබෝධ කරගන්ඩ ලක්වාසි ලෝකවා සිහැම දෙනාට මේ කුසල් හේතුවාසනාබේවා කෙලපි අධිෂ්ඨාන කරනවා. ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින්න් වහන්සේ ප්‍රධාන සියලු කාර්ය මණ්ඩලේටත් ඔබා පැහැම දෙනාට පත්.ම ගිය ඥාතීන්ට අවිීචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින සියලු දෙවියන්ටත් සතරවරං රජ දරුවන් සක් දෙවිදුන් ප්‍රධාන සියලු දිවේ රාජ මණ්ඩලවලටත් බ්‍රක්්මරාජ ම්ඩලවලටත් මේ කුසල්ලුපකාරවේවා. දෙවියන්ටත් අමා නිවන් පිණසම මේ කුසලානි සංසයන් බලවත්වේවා හේතුවාසනාවේවාකෙන අධිෂ්ඨානයත් සහිතව දේශනාව නිමා කරනවා. ඔබ හැමදිනාටම තෙරුවන් සරණ. දේශක්හයෝ නිප්පාගන්